දකුණු පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග తాවකාලික තද සුළං ඇතිවන අතර අකුණු මකින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද දැනුවත් කෙරෙනවා. මොහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ඊයේ පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සහ සුළං තත්ත්වයේ සමග තනමල්විල ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. එම අවස්ථාවේදී නිවසේ කිසිවෙකු නොසිටි බවටයි වාර්තා වුණේ. නායමේ අවදානමක් හේතුවෙන් తాවකාලික වසාදමා තිබූ නොටන් බ්‍රිජ් සිංහල විදුහල යළි විවෘත කෙරුණා. පාසලේ කොටසක් තවදුරටත් වසා තබන බවයි විදුහල්පතිනිය සඳහන් කළේ. අධික වර්ෂාවත් සමග පාසලේ විද්‍යාකාර ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි කන්දේ තිබූ විශාල ගල් කිහිපයක් ගොඩනැගිල්ල ආසන්නයට පෙරලීම හේතුවෙන් පාසල తాවකාලිකව වසා තැබුණා.